එරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම බෞද්ධ රූපෝහිණී නාලිකාව සොබින්නත් ඔබේ හිත සුව පිණිස සෑම ඉරිදා දිනකම පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ අද දවසේ දේශනාව මෙයාකාරයෙන් ආරම්භ කරන්නටයි අපේ සූදානම් වන්නේ කාරුණික පින්වත්නි මෙය තුන් වූ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනාව පිළිගෙන දම්සභා මණ්ඩපයේ සිට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද පලුකසැවි සද්ධාතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාතුනාතනන්වා පාදාපි වන්දනෙන් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 කාරුණික පින්වත්නි අද දේශනාවට දායකත්වය ලබා දෙන්නේ කොළඹ පහපදිංචි චන්ද්‍රා සරුක්කාලේ මහත්මිය සහ බෙලන්තේ සරුක්කාලේ මහත්මිය විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදහස්සිතින් තැම්පත්ව මෙතෙන් සිට මේ තුන් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග් මොක්ඛදං ධම්මසවන කාලෝ අයම් බධන්තා ධම්මසවන කාලෝ අයම් බධන්තා ධම්මසවන කාලෝ අයම් බධන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති පින්වත්නි බෞද්ධ මාධ්‍යචාරයේ හරහා සිදු කරනු ලබන බුදුමග දහම් වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාවයි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරනු ලබනවා කොළඹ පහ පදිංචි චන්ද්‍රා සරුක්කාලි මහත්මිය සහ මිලන්තේ සරුක්කාල මහත්මිය විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා 2019 සැප්තැම්බර් මාස 6 වෙනි දින ඒ පරලෝසපත් වන්නට යෙදුන පාලිත සරුක්කාල දයාබර සම් පුරුෂයාණන්ට ඒ පියාණන්ට ඒ දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාවේ අංගයක් ලෙස එතුමාණන්ගේ ගුණ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උත්තම කල්යාණ මිත්‍ර සේවනයේ තුලින් පාරමී ධර්මයන් පූර්ණේ කොට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල ධර්මියොත් හේතු වාසනා වේවා කියන අදහසින් ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. ඒ වගේම දෙපාර්ශ්වවලම පරලෝසපත් වන්නට යෙදුනා වූ ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දේශනාව අවසානයේදී පිළිබඳව සිහිපත් කරලා ඒ පුණ්‍ය අනුමෝදනා කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සත්පුරුෂකමින් යුතුවම බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේව උන්වහන්සේද ප්‍රාර්ථනා කරන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ පුණ්‍ය ශක්තියෙන් උන්වහන්සේටත් අපි අනුමෝදන් කරනවා. ඉතින් බෞද්ධයන් හැටියට ඒ මිය පරලව ගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට වගේම සුජීවතු සිටින ඒ සියලු දෙනාට ආශිර්වාද කරන්නට මේ පින්කමේදී අපේක්ෂා කරනවා. ඉතින් එහෙමනම් අද දවසේදීත් අපි ඒ බුදුමග දහම් වැඩසටහන් මාලාවේ අද දවසට අපි ඒ ධිට්ඨිය පිළිබඳව කතා කරන කාරණා අතරේ තව දුරටත් ඉදිරියට ඒ පිළිබඳව දහම් කරුණු කතා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දීර්ඝ කාලයක වැඩසටහන් ගණනාවක මේ ධිට්ඨි පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා.
ඒ මිත්‍යා දිට්ඨි 62 පිළිබඳව කතා කරලා ඊට පස්සේ දිට්ඨි උපදින ආකාරයන් පිළිබඳව කතා කරමින් ඒ වැඩසටහන් ගණනාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදීත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දිට්ඨි උපදින තැනක් පිළිබඳව. එහෙම නැතිනම් දිට්ඨිය උපදින්නට හේතු වෙන එහෙම නැතිනම් දිට්ඨිය උපදවන තැනක් පිළිබඳවයි වැරදි විදිහට දකින දැක්මක් උපදවන්නේ තවත් එක් තැනක් පිළිබඳව. පසුගිය වැඩසටහන් වලදී අපි කතා කළ පරිදිම මෙම වැඩසටහනේදීත් අපිට පැහැදිලි කරන්නට තිබෙන්නේ අභිනිවේෂ පරාමාසයත් සමග ඒ දිට්ඨිය උපදින ආකාරය පිළිබඳවමයි. එතනදී පැහැදිලි කරගත යුතු කාරණේ තමයි තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙලයි තමයි මේ දිට්ඨිය උපදින්නේ කියන කාරණේ. ඉතින් අද දවසේදී අපිට කතා වහ කරන්නට තිබෙන්නේ මේ ශරීරය ගත්තහම මේ ශරීරයේ පිළිබඳව දිට්ඨිය ඇති වෙන ආකාරය. එහෙම නැතිනම් අපි තව දුරටත් මේ ශරීරය කුණප කොටස් වලට බෙදලා වෙන් කරනවා කොටස් 32කට. කෙස් ලොම් නිය සම්මස්නහර ආදී මේ විදිහට ගත්තහම මේ ශරීරය තුල කුණප කොටස් 32කින් යුක්තයි කියලා ඔබ කවුරුත් දන්නා වූ කාරණයක්. නමුත් මේ කෙරෙහිද අභිනිවේෂ පරාමාස වීමෙන් වැරදි විදිහේ දැක්මක් උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කොටස් 32 මුල් කරගෙන වැරදි විදිහේ දිට්ඨියක් උපදින්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඒ දිට්ඨිය දුරු කර ගැනීම පිණිස අපි කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳවත් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි උදාහරණයක් විදිහට මේ කොටස් 32ම එකෙල්ලේ අරගෙන කතා බහ කරමු. එකක් එකක් ගාන වෙන වෙනම දීර්ඝව කතා කරන්නට වෙන නිසා අපි කොටස් කීපයක් අරගෙන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතනදී මූලිකව අපි කෙස් ගත්තාම ඒ කෙනා කෙනාගේ කෙස්වල වර්ණය වෙනස් වෙන්න පුළුවන්, කෙස්වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්, කෙස්වල හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ පිහිටා තියෙන ආකාරය අනුව. නමුත් මේ කෙස් කියන දේ තමන්ගේ කියන හැඟීමකින් හෝ වේවා, එහෙම නැතිනම් තමන්ගේ කෙනෙකුගේ කියන හැඟීමකින් හෝ වේවා මේ කෙස් පිළිබඳව වැරදි විදිහට දකින දැක්මක් උපදවා ගන්නවා. එහෙම ඇති වෙන්නට හේතුව කෙස් කියලා කියන ධර්මතාවය කෙස් කියන ධර්මතාවයක් හැටියට නොදකිනකම නිසා. ලොම් කියන ධර්මතාවයක් හැටියට නොදකින නිසා තමයි මේ මගේ ලොම් ගස් එහෙම නැතිනම් මේ තව කෙනෙකුගේ කියන තැනකින් ඒ ලොම් කෙරෙහි එහෙම නැතිනම් කෙස් කෙරෙහි ලොම් කෙරෙහි ආත්මීය හැඟීමකින් බලන්න පුළුවන් විදිහට අපි සකස් කරගෙන ඒ විදිහට පුරුදු වෙලා තියෙනවා. මේ විදිහට අපි කීපයක් අරගෙන බලමු එහෙම වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. අපි හිතමු උදාහරණයක් විදිහට තමන්ට තමන්ගේ කෙස් ගහ කියන හැඟීමක් ඇති වුණොත්, එහෙම නැතිනම් තමන්ගේ කෙස් කියන හැඟීමෙන් යුක්තව කටයුතු කළොත් ඒ කෙරෙහි මොනතරම් දේවල් කටයුතු කරනවද ඒ කෙස් පිළිබඳව ආත්මීය හැඟීමාවට පස්සේ. එහෙම නැතිනම් සත්පුද්ගල දැක්මක් ඉපදුනාට පස්සේ ඒ හැඟීමෙන් යුක්තව මේ කෙස් පිළිබඳව මොනතරම් විදිහට අපි ගනුදෙනු කරනවද කියලා බලන්න. තමන්ගේ කෙස් ගහ කියන තැනින් අරගෙන බලන්න මේ කෙස් ගහ පෝෂණය කරන්න, මේ කෙස් ගහ සෝදලා පිරිසුදු කරන්න. කෙස් ගහ කියන වචනේ මම තනි වචනයක් ගත්තට අපි පොදු වචනයකින් මේ කෙස් කියන පොදු වචනයෙන් කතා කළොත් මේ කෙස් ටික පිරිසුදු කරන්න, මේ කෙස් ටික සෝදලා පිරිසුදු කරන්න වගේම මේ කෙස් ටික පරිස්සම් කරන්න, මේ කෙස් ටික නඩත්තු කරන්න, පෝෂණය කරන්න, රැකබලා ගන්න මොනතරම් වෙහෙසෙනවද කියලා බලන්න. නොයෙකුත් ಜಾති ගල්වලා සුවඳ කවලා වර්ණ ගන්වලා නොයෙකුත් විදිහට මේ කෙස් ටික හැඩ ගන්වනවා. හැබැයි මේ කෙස් ටික කෙරෙහි තමන්ගේ කියන හැඟීමෙන් එහෙම නැතිනම් මගේ කියන හැඟීමෙන් යුක්තව මේ කෙස් කෙරෙහි මොනතරම් බැඳීමක් උපදවගෙන තියෙනවද කියන එක. ඒ දැක්ම ඒ විදිහට තියාගෙන එහෙම නැතිනම් ඒ බැඳීම ඇති කරගෙන මොනතරම් ඒ වෙනුවෙන් වෙහෙසෙනවද මහන්සි වෙනවද කියලා බලන්න.
ඒකෙරෙහි මොනතරම් දුකක් විඳිනවද කියලා බලන්න. එහෙමනම් මේ වැරදි විදිහට දැකපු දැක්මක ප්‍රතිඵලයක් විදිහටයි. වැරදි විදිහට දැක්කේ තණ්හාවෙන් ඒකෙරෙහි බැසගත්ත නිසායි. එහෙම නැතිනම් අබිනිවේෂ පරාමාසය නිසායි. මේ කෙස් ටික මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියන තැනකින් හෝ වේවා මේ කෙස් ටික පරිස්සම් කරන්න ඔබ මොනතරම් උත්සාහවත් වෙනවද කියලා බලන්න. මොනතරම් දුක් වෙනවද කියලා බලන්න. යම් කෙනෙකුගේ කෙස් ගහට යම් ආකාරයක රෝග පීඩාවන් ඇති වුනහම අපි නිකන් උදාහරණයකට හිතමු මේ කෙස් ගහ පැලිලා යනවා. එහෙම නැතිනම් කෙස් ගහ ගැලවෙනවා. සමහරවිට කෙස් ගහ පැහෙනවා සුදු වෙලා යනවා. එහෙම නැතිනම් කේසේ මුල් කරගෙන යම් ආකාරයක රෝගයන් වලට ලක් වෙනවා. යම් අසාත්මිකතාවයන් වලට ලක් වෙනවා. ඒ විදිහට ගත්තහම ඒ කෙස් ගහ මුල් කරගෙන කෙස් මුල් කරගෙන මොනතරම් දුකකට පීඩාවකට පත් වෙනවද කියලා බලන්න. ඒ කෙස් ගහ නිසා නෙමෙයි. ඒ කෙස් ගහ මම මගේ කියන වැරදි විදිහට ගත්තා වූ දැක්ම නිසායි. කෙස් ගහ රෝග පීඩාවකට ලක් වෙනවා නම් එහෙම නැතිනම් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා නම් මැරිච්ච මිනිස්සෙකුගේ කෙස් ගහ ආරම්භය එහෙම නැතිනම් ඕනතරම් ඒ විදිහට ඒ කෙස් ගහ ආරම්භය අපිට දුකක් උපදිනවා නම් දුක තියෙන කෙස් ගහේ නම් අපිට මේක කෙස් කපන්න බැරි වේවි. අපි යම් සැලොන් එකකට ගිහිල්ලා අපේ මේ කෙස් ටික විවිධ හැඩයන් වලට කපනකොට අපි කෑ ගහලා නන්න ඕනේ. මොකද මේ කෙස් ගහක් කැපුවා කියලා අපිට කිසිම වෙලාවක අඩුම තරමේ වේදනාවක්වත් දැනෙන්නේ නැහැ කෙස් ගහක් කැපුවා කියලා. දුකක් පීඩාවක් කෙසේ වෙතත් අඩුම තරමේ වේදනාවක්වත් දැනෙන්නේ නැති දෙයක්. මේ කෙස් ටික කපලා දැම්මා කියලා අපිට හිතට දුකක් දැනෙනවා මිසක් ඒ කෙස් ගහ නිසා අපිට දුකක් දැනෙන්නේ නැහැ. කෙස් ගහ කොයිම වෙලාවකවත් වේදනාවක් උපද්දවන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. නමුත් කෙස් ගහ නිසා අපිට දුකක් වේදනාවක් උපදව ගන්න පුළුවන්. ඒ මොකක් නිසාද? මේ කෙස් ගහ මම මගේ ආත්මය කියන තණ්හා දිට්ඨිමාන වශයෙන් අරගෙන වැරදි විදිහට දැකපු දැක්ම මුල් කරගෙන දුකක් හදාගත්ත නිසායි. එහෙමනම් කෙස් ගහක් නිසා දුක් විඳිනවා කියලා ඔබ හිතනවද? කෙස් ගහක් මුල් කරගෙන ඔබ පුදුමාකාර විදිහේ අපහසුතාවයන්කට ලක් වෙනවා කියලා ඔබ හිතනවද? ඔව් එහෙම වෙනවා. එහෙම වෙන්නට හේතුව තමයි ඔබ මේ කෙස් ගහ පිළිබඳව ඇසුරු කරලා තියෙන්නේ. එමෙ නැතිනම් කෙස් ගහ පිළිබඳව ගනුදෙනු කරලා තියෙන්නේ වැරදි දැකීමක් එක්කමයි. වැරදි විදිහේ දැකීමක් ඇතුව පරිහරණය කරපු නිසායි. බලන්න මේ කෙස් ගහ මුල් කරගෙන ඔබ මොනතරම් මේ කෙස් ගහට ඇලුම් කරනවද කියලා, කොනතරම් ඔබ මේ කෙස් ගහ පෝෂණය කරනවද, පරිස්සම් කරනවද, නාවල පිරිසුදු කරනවද කියලා. මේ විදිහේ කෙස් ගහක් ඔබ පිරිසුදු කරලා පරිස්සම් කරලා රැක බලාගෙන කොච්චර කටයුතු කළත් මේ කෙස් ගහ කැඩිලා බිඳිලා යනකොට, එහෙම නැතිනම් මේ කෙස් ගහට යම් රෝග පීඩාවක් එනකොට ඔබට මොනතරම් දුකකට පීඩාවකට පත් වෙන්න හේතු සකස් වෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි, ඔබ නිකමට හිතන්න ඔබ ආහාරයට ගන්න ගත්ත කෑම එකේ තුල, එහෙම නැතිනම් කෑම පිඟාන තුල මේ කෙස් ගහක් වැටලා තිබුණා. ඔබට ප්‍රියමනාපව මේ කෑම ටික කන්න පුළුවන්ද කියලා. තමන්ට තමන්ගෙම කෙස් ගහක් කියන හැඟීම සැක සංකා නැතුව ඒ හැඟීම තිබුණොත් ඔබට ඔබ සමහර වෙලාවට මේ කෙස් ගහ අයින් කරලා කෑම ටික කාවි. ආහාරයට ගනීවි. නමුත් මේ කෙස් ගහ අයිතිකාරයෙක් නැතිනම්, එහෙම නැත්නම් කාගේවත් නෙමෙයි නම්, එහෙම නැතිනම් අපි වෙන කෙනෙකුගේ නම් මේ කෙස් ගහ තියාගෙන කෑමක ඔබ කන්නේ නැති වෙයි. කෙස් ගහත් එක්ක කෑමක මයින් කරයි. මොකද ඔබට ඒ තරම් අප්‍රසන්න බවකට, පිළිකුල් බවකට දැනෙන දෙයක් බවට පත් වෙනවා මේ කෙස් ගහක් ඔබේ කෑමකේ තිබුණා. ඔබ කෑමට ගන්න යම් දෙයක තිබුණා. එහෙමනම් ඒ තරම් අප්‍රසන්න, අප්‍රිය ජනක කෙස් ගහක් සමග තමයි ඔබ මම මගේ ආත්මය කියන තණ්හා දිට්ඨිමාන වශයෙන් ඇසුරු කරලා තියෙන්නේ. සත්පුද්ගල ආත්ම වශයෙන් ඇසුරු කරලා තියෙන්නේ. ඒ සත්පුද්ගල ආත්ම වශයෙන් ඇසුරු කරපු වැරදි දැකීම තමන් ළඟ තිබුණ නිසායි ඒ තමන්ගේ කෙස් ගහට වෙනමත්, තමන්ගේ නොවන කෙස් ගහකට වෙනමත් කියන මේ එකම කේසය තුල, නැත්නම් එකම කෙස් ගස දෙවිධයකට තමන්ට පරිහරණය කරන්න හම්බ වෙලා තියෙන්නේ.
එහෙමනම් බලන්න එතනදී ඔබ මොනතරම් වැරදි විදිහට දකින්න දැක්මක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියනවද කියලා. එහෙමනම් ඒද දිට්ටියක්මයි. ඒත් වැරදි දැකීමක්මයි. ලොම් ගහ පිළිබඳවත් ඒ විදිහමයි. මා විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැති වේවි. ඊළඟට නිය පිළිබඳව බලන්න. නිය පොතක් පිළිබඳව එහෙම නැතිනම් නිය පිළිබඳව ඔබ ගනුදෙනු කරන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ පාදයේ වෙන්න පුළුවන් අත්වල වෙන්න පුළුවන් මේ තියෙන නියපොතු පිරිසුදු කරලා ඒ වගේම නොයෙකුත් වර්ණ ගන්වලා ඒ වගේම ඒවා යම් යම් හැඩයන් වලට යම් යම් විදිහට වර්ධනය කරලා මේ තමන්ගේ කියන හැඟීමෙන් පරිස්සම් කරලා පරිහරණය කරනවා. යම් වෙලාවක මේ නියපොත්තක් කැඩිලා ගියොත් දැනෙන වේදනාව එහෙම නැතිනම් මේ නියපොත්ත පරිස්සම් කරගන්න බැරි වෙනකොට අවර්ණ වෙනකොට යම් ආකාරයක රෝගී ලක්ෂණයන් වලට ලක් වෙනකොට තමන්ට ඒ නිසා මොනතරම් දුකක් පීඩාවක් උපද්දවනවද කියලා තමන්ගේ ජීවිතයේ විශාලම දුක් පීඩාවන් අතර තවත් එක් දුකක් බවට මේ නියපොත්තක් කැඩිලා ගියාම එහෙම නැතිනම් ඒ නිවැරදි විදිහට පරිස්සම් කරගන්න බැරි වුණාම තමන්ට දුකක් දැනෙනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ තණ්හාවෙන් මේ නිය කෙරෙහි බැසගත්ත හින්දා තමන්ගේ කියන හැඟීමෙන් මෙය පරිහරණය කරලා පරිස්සම් කරලා රැක බලා ගන්නට ගත්ත උත්සාහය නිසා. එහෙම එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල් පිරිසුදු කරන්නට ඕනේ. විස බීජ බහුලයි. ඒ නිසා පිරිසුදු කරන්නට අවශ්‍යයි. ඒ නිසා පිරිසුදු කරන එක පිළිබඳව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පිරිසුදු කරන එක තුළ වැරදි විදිහට දකින්න දැක්මක් ඇතුව ඒ කරන ක්‍රියාවලියයි දෝෂ රහිත වෙන්නේ. ඒ නිසා නිය පිළිබඳවත් හිතලා බලන්න තමන්ගේ කියන හැඟීමෙන් සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන මේ නිය සමග ගනුදෙනු කරලා තිබෙනවා. ඒ නිසා දුකට පමුණුවලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ නිය පොත්තු කෙරෙහි වැරදි විදිහට දකින ආත්මීය හැඟීමෙන් යුක්තව බලපු දැක්මයි. ඒකට කියනවා වැරදි දැක්මක්. එහෙම නැතිනම් මිත්‍යා දිට්ඨියකට පත් වෙලා කියලා. මිත්‍යා දිට්ඨියක් උපදව ගන්න නියපොත්ත කෙරෙහි පවා වැරදි විදිහට දැකපු දැක්මක් බලපාලා තිබෙනවා. ඊළඟට දට්ටික පිළිබඳව බලන්න. මේ දට්ටික මොනතරම් විදිහට පරිස්සම් කරනවද මොනතරම් විදිහට රැකබලා ගන්නවද ඒ දේවල් අවශ්‍යයි. හැබැයි මගේ දට්ටික කියන තැනකින් මේ දට්ටික පරිහරණය කළාම ඒ දත් වලින් කරගන්නා වූ ක්‍රියාවලියේ කිසි දෝෂයක් නැහැ. හැබැයි මේ දත් ටික මම මගේ කියන තැනකින් සත්පුද්ගල ආත්ම වශයෙන් තණ්හා දිට්ටි මාන වශයෙන් පරිහරණය කරන්න ගියාම මොනතරම් දුකකට පත් කරවනවද මොනතරම් දුකක් උපද්දවනවද කියන එක කල්පනා කරලා බලන්න. ඒ විදිහට කේස්ලොම් නිය දත් පිළිබඳව හොඳට කල්පනා කරලා බලන්න. ඊළඟට මේ සම පිළිබඳවත් බැලුවාම මේ සමත් මුල් කරගෙන තණ්හා දිට්ඨිමාන වශයෙන් කටයුතු කරන්නට යෙදিলা මම මගේ ආත්මය කියන හැඟීමෙන් මේ පරිස්සම් කරන්නට යොමු වෙලා මොනතරම් දුකකට පීඩාවකට අපහසුතාවයකට පත් වෙනවද කියලා බලන්න. මේ විදිහට කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ කුණපටික පිළිබඳව ගත්තාම මං සියලුම ටික කතා කරන්නේ නැහැ කියලා මුලදීත් මතක් කළා. අපි මේ කාරණා පහක් විතරක් අරගෙන කතා කරමු. බැහැරින් අපිට පේන්න තියෙන කාරණා ටික බලන්න. මේ කෙස් ටිකට ලොම් ටිකට නිය ටිකට දත් ටිකට සමටම කියන මේ ධර්මතා ටිකට එහෙම නැතිනම් මේ කුණුපයන් ටිකට මොනතරම් අපි ඇලුම් කරනවද කියලා, මේ කුණප කොටස් ටිකට මොනතරම් අපි බැඳිලා ඉන්නවද කියලා. ඒක තමන් වෙන්න පුළුවන්, තමන්ගේ වෙන්න පුළුවන්, තමන්ගේ නොවන අන් කෙනෙකුගේ වෙන්න පුළුවන්. ඒ මට්ටමින් හිතලා බලන්න මොනතරම් අපි ඒ කෙරෙහි යොමු වෙලා බැසගෙන ඉන්නවද කියලා. තණ්හා වශයෙන් බැසගත්තහම ඒ කෙරෙහි මොනතරම් විදිහේ දුක් පීඩාවන් උපද්දවනවද කියලා බලන්න කල්පනා කරලා. අපි උදාහරණයකට ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙකුට ඇලුම් කරනවා නම් අපි මේක මේ විදිහට ගත්තොත් පිරිමි පාර්ශවයක් කාන්තා පාර්ශවයකට ඇලුම් කරනවා නම් කාන්තා පාර්ශවයක් පිරිමි පාර්ශවයකට ඇලුම් කරනවා නම් මේ අතර
ඇලීම එහෙම නැතිනම් මේ අතර සම්බන්ධය එහෙම නැතිනම් මේ අතර බැඳීම ඇති කරවන්නට හේතු වෙච්ච එක කාරණයක් විදිහට තිබෙනවා සමහර කෙනෙකුගේ කෙස් වලට ඇලුම් කරලා තියෙනවා සමහර කෙනෙකුගේ නියවලට ඇලුම් කරලා තිබෙනවා සමහර කෙනෙකුගේ දත් වලට ඇලුම් කරලා තිබෙනවා සමහර කෙනෙකුගේ මේ හමට ඇලුම් කරලා තිබෙනවා ඔයිට ඇතුළතින් තිබෙන කිසිවක් අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ මේ කොටස් ටික තමයි බැහැරින් පේන කොටස් ටික මේ කොටස් කෙරෙහි ආදරය සෙනෙහස රාගය ආදී නොයෙකුත් වචන වලින් සඳහන් කරත් මේ හැම දෙයකින්ම සිද්ධ වෙලා තියෙන්නේ ඒ කෙරෙහි ඇලීමක් බැඳීමක් වෙලාමයි ඇලෙන වැදෙන ගතියකින් යුක්තව කටයුතු කරලා තිබෙනවා නම් ඒ කටයුතු කරලා තිබෙන්නේ මේ කුණප කොටස් වලට ඒ කුණප කොටස් ටිකත් සමග ඒ ඇති කරගත්තා වූ බැඳීම ඒ ඇති කරගත්තා වූ සම්බන්ධය තුළ ඒව පවත්වාගෙන යන්නට නඩත්තු කරන්නට පරිස්සම් කරන්න රැකබලා ගන්න මොනතරම් අපහසුතාවයකට මොනතරම් දුක් පීඩාවකට පත් වෙනවද කියලා බලන්න එහෙම කරන්න හේතු වෙලා තියෙන්නේ එහෙම කරන්න පෙළඹිලා තියෙන්නේ ඒ වගේ ඇත්ත ඇති හැටියටම නොදන්නකම නිසායි කුණුපයන් ටික කුණුපයක් හැටියට දැක්කේ නැහැ ඒව සරු දේවල් හැටියට දැක්කා එහෙම නැතිනම් ප්‍රියමනාප දේවල් විදිහට දැක්කා ඒ දේවල් වල තිබෙන යථා ස්වභාවය හඳුනාගත්තේ නැහැ යථා ස්වභාවය හඳුනා නොගත්ත නිසා ඇත්ත ඇති හැටියට නොදැක්ක නිසා ඒ තුලට බැසගෙන ඒව ඇත්ත කරගෙන ඒ තුල සැප සතුට හොයන්න ගිහිල්ලා අපේ ජීවිතය නිරන්තරයෙන්ම දුක් පීඩාවකට ලක් වෙලා දුක් පීඩාවකට නැඹුරු කරගෙන තිබෙනවා ඒ දුකකට පීඩාවකට පත් වෙන්නට හේතු වුනේම අබිනිවේෂ පරාමාසයමයි තණ්හාවසයෙන් බැස ගැනීමමයි මොකද ධර්මයේ පැහැදිලිවම අපිට පෙන්වනවා දුක ඇති වෙන්න හේතු වුනේ තණ්හාවයි කියලා එහෙමනම් දුක උපදින්න හේතු වුනේ තණ්හාව නම් මේ අරඹයා දුක උපදවගෙන තිබෙන්නේ තණ්හාව නිසාමයි ඒ තණ්හාව තියෙන්නේ ඇත්ත නොදන්නකම නිසා අබිනිවේෂ පරාමාසයක් ඇති වෙලා තිබෙනවා අබිනිවේෂ පරාමාසයක් ඇතිවීම තුළ තියෙන දෝෂය තමයි වැරදි විදිහේ දැක්මක් උපදව ගන්නවා ඇත්ත නොදන්නකම යෙදුනහම වැරදි විදිහකට දකින්න දැක්මක් උපදව ගන්නවා වැරදි විදිහට දකින්න පුළුවන්කම ලැබුණේ එහෙම නැතිනම් වැරදි විදිහට දැක්ම ඇති උනේ තණ්හාවසෙන් බැසගත්ත නිසාමයි තණ්හාවසෙන් බැසගත්ත නිසා වැරදි විදිහට දැකීමක් උපදව ගත්තා අබිනිවේෂ පරාමාසයමයි ditthi උපදවන්නට හේතු උනේ එහෙමනම් වැරදි විදිහට දකින්න දැක්ම දුරු කරන්නට නම් හරි විදිහට දකින්න දැක්මක් උපදවා ගන්නටම වෙනවා අපි කොහොමද කෙස්ලොම් නියද සම්මස්නහර ආදී මේ කුණුපයන් පිළිබඳව හරි විදිහට දකින්නේ මේ කුණුපයන් අරඹයා නිවැරදිව දකින්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කරන්නට ඕන අපිට සතර සතිපට්ඨානේ ගත්තාම මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී කායානුපස්සනාව විස්තර කරන තැනේදී පැහැදිලිවම පෙන්නනවා මේ දත්තින් සාකාරයේ පිළිබඳව කොහොමද කටයුතු කරන්නට ඕනේ කියලා. ඒ වගේම මේ දත්තින් සාකාරයේ එහෙම නැතිනම් මේ කුණප කොටස් 32 සතර මහා ධාතු වශයෙන් ධාතු මනසිකාරයකින් බෙදලා පෙන්නනවා. එතනදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවට බහාලලා පැහැදිලි කරනවා. එහෙමනම් මේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ කුණුපයන් ටිකේ යථාර්ථය පැහැදිලි කරලා පෙන්නනවා. ඇත්ත පෙන්නලා දෙනවා. සත්ව පුද්ගල අනාත්ම වූ එහෙම නැත්නම් සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවන ධර්මතාවලින් යුක්ත කෙස් ලොම් නියදත් සම්මස්නහර ටික ඇති උනේ කොහොමද කියලා පෙන්නනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපයක්. එහෙම නැතිනම් සතර මහා ධාතුවෙන් සකස් වන රූපයක්. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියලා කියන්නේ කන බොන ආහාරයෙන් සකස් වෙච්ච දෙයක්. කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙච්ච දෙයක්. මේ කන බොන ආහාරයෙන් සකස් වන මේ දේ තවත් සතෙකුට ආහාරයක් වෙනවා. ඔබ හිතලා බලන්න අපිට කෙස් වුණාට මේ කෙස් ටික මම මගේ කියන තැනකින් අරගෙන කටයුතු කළාට
මේ කෙස් ටික තවත් සතෙකුට ආහාරයක් වෙනවා. හිසේ ඉඳගෙන කෙස් ටික ආහාරයට ගන්නව කුඩා සත්තු ඉන්නවා. සමහර අයගේ කෙස් තනින් තන වැටිලා ගිහිල්ලා තනින් තන කපලා දාලා සත්තු එක ආහාරයට අරගෙන ලොම් ටිකත් එහෙමයි. සමහර සත්තු ඉන්නවා නියපොතු ටික දත් ටික ආහාරයට ගන්නවා. සමහර සත්තු ඉන්නවා මේ සමයේ තුල ඉන්නවා අපි ඇහැට නොපෙනෙන කුඩාම කුඩා ජීවීන් විශේෂ විශාල ප්‍රමාණයක් තමන්ගේ ආහාර වශයෙන් මේ සම ආහාරයට අරගෙන ඊළඟට මස් ටික සත්තු ආහාරයට ගන්නවා. ඒ සත්තුන්ට මේ මාංශය ආහාරය. අපිට අතක් වුණාට අපිට කකුලක් වුණාට ඒ සතාට ඒක ආහාරයක්. ඒ වගේම තමයි සමහර සත්ව කොට්ටාස ඉන්නවා ඇටකටු ටික ජීර්ණය වෙනවා. වලස් වගේ සත්තු ගත්තාම මේ සතුන්ගේ ආහාරයට ගන්නා වූ මේ ඇටකටු පවා ජීර්ණයකට ලක් වෙනවා. දිරනවා එහෙම නැතිනම් දිරවනවා. එහෙමනම් ඒ සතෙකුට ආහාරයක් මේ. එහෙමනම් අපි මේ මගේ මම මගේ කියන තැනකින් අරගෙන කටයුතු කරන මේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ කුණපයන් ටික තවත් ආහාරයක්. අපි හිතන්න ආහාරයක් සත්වයේ පුද්ගලයක වෙනවද කියලා. අපි උදාහරණයකට ගන්න එළවලු ටිකක් ගන්න, පළතුරු ටිකක් ගන්න. මේ දේවල් කොයිම වෙලාවකවත් ඒ කෙරෙහි අපිට සත්ව පුද්ගල සංඥාවක් උපදින්නේ නැහැ. ඒව දැක්කහම අපිට ඒ කෙරෙහි අනාත්මීය හැඟීම උපදිනවා. සත්ව පුද්ගල හැඟීම උපදින්නේ නැහැ. එහෙමනම් ඒ වගේ එළවලු පළතුරු වගේ දේවල් ආහාරමේ වශයෙන් අරගෙන ධාන්‍යමේ දේවල් ආහාරමේ වශයෙන් අරගෙන එයින් හැදෙන කෙස් ලොම් නියද සම්මස්නහර ඇටමි ඇටමිදුළු ආදී දේවල් සත්වය පුද්ගලය වෙන්න පුළුවන්කමක් තියෙද? අනාත්මීය ආහාරය ආත්මීය කෙස් ලොම් නියද සම්මස්නහර ටිකක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙද? බලන්න හිතලා හොඳට කල්පනා කරලා බලන්න. අනාත්මීය ආහාරයකින් අනාත්මීය ආහාරයක්ම නිර්පද වෙලා තිබෙනවා මිසක් අනාත්මීය ආහාරය තවත් අනාත්මීය ආහාරයක් උත්පාදනය කරලා තිබෙනවා මිසක් අනාත්මීය ආහාරයකට ආත්මීය සත්වයක් පුද්ගලයෙක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් මේ රූපයේ පැත්තෙන් ගත්තහම මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණුපයන් ටික සතර මහා ධාතුයෙන් සංග්‍රහ වෙලා තියෙන එහෙම නැතිනම් සතර මහා ධාතුව නිසා උපදිලා තියෙන රූප කොටස් ටික කුණුප කොටස් ටික මේ එකම කුණුපයකටවත් පුළුවන්කමක් නැහැ මම වෙන්නවත් මගේ වෙන්නමක්වත් සත්ව පුද්ගල ආත්ම වශයෙන් පෙනී හිටින්නට පුළුවන්කමක් හැකියාවක් මේ කියන කුණුප කොටස් 32කින් එකටවත් පුළුවන්කමක් නැහැ. එහෙමනම් කොහොමද මේ සත්ව පුද්ගල ආත්ම හැඟීම ආවේ? කෙස් ටික ලොම් ටික නිය ටික දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණුපයන් ටික සතර මහා ධාතුයෙන් සංග්‍රහ වුණ අනාත්මීය රූපයක් කියලා තැනකින් අනාත්මී බව නොදන්නකම යෙදුනහම ආත්මී බවකින්ම ඇසුරු කළහම සත්ව පුද්ගල ආත්ම බවකින් ඇසුරු කළහම අපිට මේ කෙස් ටික ලොම් ටික නිය ටික සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ කුණුපයන් ටික මම මගේ කියන තැනකින් සත්ව පුද්ගල ආත්ම වශයෙන් කටයුතු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම උනේ එහෙම වෙන්න හේතුව තමයි මේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච එහෙම නැතිනම් හේතු නිසා හටගත් ධර්මියෝ කියන තැනකින් මේ කෙස් ලොම් නියද සම්මස්නහර හටගත්තේ කොහොමද කියලා නොදකපු නිසායි. මේවා සතර මහා ධාතුවෙන් හටගත් දේවල් කියලා නොදකපු නිසායි. එහෙම නොදැක්කහම තියෙන දෝෂය තමයි තණ්හා වශයෙන් මේ රූපේ ඇත්ත කරගෙන රූපයට බැස ගන්නවා. කෙස් ටික ඇත්ත වෙලා, ලොම් ටික ඇත්ත වෙලා, නිය සම්මස්නහර ඇට ඇට මිදුළු ආදිය ඇත්තම ඇත්ත වෙලා ඒ අයට ඒ තුලට බැසගෙන ඇත්තටම ඇත්ත වෙලා ඒ තුල බැසගෙන වැරදි විදිහට දකින දැක්මක් උපදවගෙන තිබෙනවා. එහෙමනම් වැරදි දැක්ම තිබුණේ තමා තුලයි. කෙස්වල තිබුණේ නෑ ඒ වැරද්ද. ලොම්වල, නියවල, දස් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වල තිබුණේ නෑ ඒ වැරද්ද.
ඒව සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච දේවල්. ඒ තුල නැහැ කෙලෙස්. ඒව තුල නැහැ වැරද්දක්. ඒව සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච දේවල්. සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච දේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච දෙයක් කියලා අසුනා නොගන්නකම ඒ දෙන්නේ හිත තුලයි. නාම ධර්මයේ තුලයි. කෙලෙස් ධර්මයන්ගෙන් යට කරගෙන ආවරණීය ධර්මයන්ගෙන් වහගෙන නුවණකට නැගී සිටින්නට බැරි වෙන විදිහට නුවණ ආවරණය කරලා තිබෙනවා නම් ඒ නිසා ඇත්ත වැහිලා යනකොට තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනකොට වැරදි විදිහට දකින දැක්මක් ඇති වෙනවා කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ තණ්හා වශයෙන් බැස ගත්තාම වැරදි විදිහට දකිනවා වූ දැක්මක් ලේසියෙන් නිවැරදි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි මේ පිළිබඳව නිවැරදිව හඳුනා ගන්නට ඕනේ. ඒ පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට පැහැදිලිව පෙන්නනවා මෙන්න මේකයි හේතු ටික. මෙන්න මේ හේතු ටික ඇති වුණොත් මෙන්න උපදින ඵලය මෙහෙම ඵලයක්. මේ හේතු ටික නිරුද්ධ වුණොත් ඒ ඵලය නිරුද්ධයටපත් වෙනවා. නොහටගත් බවකට යනවා. කියන තැනකින් අපිට නිවනක් පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ අභිනිවේෂ පරාමාසය කියන තැනකින් උපදවා ගත්තා වූ යම් දිට්ඨියක් තියෙනවා නම් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී නිසා උපදවාගෙන ඒ තුල බැසගෙන ඒ තුල වැරදි විදිහට දකින දැක්මක් උපදවා ගන්නවා නම් මෙන්න මේ දිට්ඨිය ඇති වෙන තවත් තැනක්. දිට්ඨි උපදින්නට පුළුවන් තවත් අවස්ථාවක් තවත් ප්‍රදේශයක්. මේ ශාරීරියේ කුණප කොටස් ටික ආරම්භය ඒ විදිහට දිට්ටියක් උපදව ගන්නවා නම් ඒ තුල මහ විශාල දුකකට පීඩාවකට අපහසුතාවයකට පත් වෙන්නට ඒ හේතු සම්පත් සකස් කළ දෙනවා. එහෙමනම් දුකෙන් නිදහස් වෙන්නට නම් දුක දුරු කර ගන්නට නම් දිට්ටිය දුරු වීම සිද්ධ වෙන්නට නම් ඇත්ත ඇති හැටියට පෙන්වා දිය යුතු වෙනවා. ඇත්ත ඇති හැටියට පෙන්වා දෙන්නට නම් सिद्ध करन दे हिमन दिनां सिद्ध वेन दे हेटियत में यतारते पहदिली कर दी युतु वेनौ अनात्मी वु आहार टिकक आहार वसे अरगन एं निर्माने वेन केस्लोम नियद सम्मस्नहर एट एट मिदलु आदी केन में कुणु पेयां टिक सत्वे पुद्गले एक आत्म्यक वेन कोहमद अनात्मी वु आहार टिककिं आत्मीय सत्त्वपुद्गले निर्माणे वेन्नी कोहमद कियला होंतट नुवनतुव विमसन्नट वेनवा कल्पना करन्नट वेनवा अनात्मीय धर्मता टिकक एकतु वेच्च तनक आत्मीय धर्मतावयक उपदवनवा नम ए आत्मीय धर्मतावे उपदवला तियेन्नी संपूर्णेन्म सतर महा धातुवेन्वत् एहेम नैत्तनम् रूपेन्वत् वेदना संज्ञा संकार विज्ञान मत निमेटी सिद्ध कलस्टिकलेक्टिक यदुनाम सत्पुदल आत्म भाव उपदरट यमुकन ससर गमनकट हेडगस्तन परसर या निर्माण कराने दुक्पीडा उपदवन दुक्पीडावट यमुकन परसर या निर्माण वेने ඒ නිසා අපි හොඳට අවබෝධයෙන් කටයුතු කර යුතු වෙනවා. කුමක් අරඹය අපි අවබෝධ වෙන්නට දෝනේ? මේ පරියායයෙන් ගත්තොත් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ ධර්මතාවයන් එමෙ නැතිනම් මේ රූප කොටස් ටික සකස් වෙලා තියෙන කනබන ආහාරයෙන් සතර මහා ධාතුවෙන් කියන තැන නිවැරදිව පෙන්නලා ඒ තුල නුවණ පිහිටවලා ඒ අරඹය කනබුන ආහාරයෙන් සකස් වන සතර මහා ධාතුයෙන් නිර්මාණය වුණ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ ධර්මතා ටික නිවැරදිව පෙන්නලා ඒ සතර මහා ධාතුව නිසා උපන්නා වූ ඒ රූප කොටස් ටික අනාත්මී වූ රූපයක් හැටියට හොඳට නුවණකට යොමු කරවලා ඇත්ත ඇති හැටියට පෙන්වා දිය යුතු වෙනවා යම් හේතු ධර්මතාවයක් නිසා නම් උපදින්නේ ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා නම්
හේතුඵල දහමක් අපිට පෙන්වා දෙන්නට තිබෙන්නේ. හේතුඵල දහමක් පෙන්වලා දීලා යථාර්ථයේ පෙන්වලා දුන්නාම තණ්හා මාන වශයෙන් බැස ගන්නට හේතුවක් වෙන්නේ නැහැ. තණ්හා දිට්ඨි වශයෙන් බැස ගන්නට හේතුවක් වෙන්නේ නැහැ. තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ නොවන තැනක වැරදි විදිහට දකින්න දැක්මක් උපදින්නට හේතු වෙන්නේ නැහැ. වැරදි විදිහට දකින්න පුළුවන්කම ලැබුණේ. එහෙම නැතිනම් දිට්ඨියක් උපදවගත්තේ තණ්හාවෙන් බැසගත්ත නිසායි. ඒකයි අවිනිවේස පරාමාසය නිසා තණ්හාව උපදිනවා කියලා පෙන්වන්නේ. එහෙමනම් අපිට මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කොටස් පිළිබඳව මනා වැටහීමකින් යුක්තව කටයුතු කළ යුතු වෙනවා. එතනදී මනා වැටහීමකින් යුක්තව කියලා කිව්වේ කෙස් කෙස් හැටියට, ලොම් ලොම් හැටියට, නිය නිය හැටියට, දත් දත් හැටියට දකින්නවා කියන කාරණේ නෙමෙයි. කෙස් ටික කෙස් හැටියට දකින්න ඕනේ. කොයි විදිහටද? කෙස් මම මගේ මගේ ආත්මේ නොවන විදිහට. එමනම් සත්පුද්ගල ආත්ම වශයෙන් නොවන දෙයක් හැටියට කෙස් ටික දකින්න නම් කෙස් ටික ඇති වෙලා තියෙන දේ කොහොමද කියලා දකින්නට වෙනවා. කෙස් ටික ඇති උනේ තවත් කෙස් ටිකක් ආහාරයට ගත්ත නිසා නෙමෙයි. කෙස් ටික ඇති උනේ තමන් යම් විදිහක ආහාරයක් එහෙම නැතිනම් අපි කන බොන ආහාරයේ කබලින්කාර ආහාරය කියලා සඳහන් කරන්නේ. බත් පාන් කව්පිම කඩල මුංගට ආදී දේවල් වෙන්න පුළුවන්. යම් විදිහකින් ආහාරයක් අපි අනුභව කළොත් ඒ ආහාරය නිසා අපිට කෙස් ටික හැදිලා තියේ, ලොම් ටික හැදිලා තියේ, නිය ටික හැදිලා තියේ, සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ දේවල් හැදිලා තියේ. ඒවා නිර්මාණය වෙයි. ඒවා හැදුනේ කාපු බීපු ආහාර වලින් මිසක් නැත්නම් කබලින්කාර ආහාරයෙන් මිසක් සත්වයේ පුද්ගලයේ කරපු දෙයක් නෙමෙයි. එහෙමනම් අනාත්මී වූ කබලින්කාර ආහාරය නිසා එහෙම නැතිනම් සතර මහා ධාතුව නිසා උපදින ඵලය එහෙම නැතිනම් උපදින කෙස්ලොම් නියද සම්මස්නහර ටික ආත්මී වෙන්නේ කොහොමද කියලා හොඳට කල්පනා කර කර හිතලා බලන්න මේ කියන අර්ථය. මේ නැවත 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 මේ අර්ථය කියනව නෙමෙයි. මේ විදිහට මතක් කරන්නේ ඔබට මේ පිළිබඳව වඩා නුවණකට යොමු වෙන්නට හසු වෙන්නට ඕන නිසායි. ඒ නිසා මේ කුණුපයන් ටික සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන කටයුතු කරන අපේ ජීවිතය දිහා බලන්න, මේ දේවල් පවත්වා ගන්න, නඩත්තු කරන්න, ආරක්ෂා කරන්න, රැකබලා ගන්න මොනතරම්නම් වෙහෙසෙන්න වෙනවද, මොනතරම්නම් වියද පැහැදම් කරන්න වෙනවද, මොනතරම් කැපකිරීමක් සිද්ධ කරන්නට වෙනවද කියලා. එහෙම කැපකිරීමක් සිද්ධ කළත් අවසානයේ උරුම වෙලා තියෙන්නේ මේවා නඩත්තු කරන්න, මේවා පවත්ව ගන්නට බැරිකම නිසා උපදින දුකක් පීඩාවක්මයි. අනාත්මී වූ ධර්මතාවයන් ආත්මයක්සේ සලකලා කටයුතු කරලා, ආත්මයක්සේ සලකලා ගනුදෙනු කරලා අපේ ජීවිතයේ වැරදි දැකීමක් කරහා යොමු කරවලා තිබෙනවා. වැරදි විදිහේ දකින දැක්මකට ඉතුරු කරලා තිබෙනවා. එහෙමනම් අපි කවුරුත් ඒ වැරදි විදිහට දකින දැක්ම දුරු කරලීම පිණිස, එහෙම නැතිනම් ඉවත් කරලීම පිණිස කටයුතු කරන්නට වෙනවා. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව තමයි මා මුලින් මතක් කළේ. ඒ විදිහේ කටයුතු කරන්නට පුළුවන් එකම මාර්ගය තමයි සෝහන් මාර්ගය. සෝහන් මාර්ගයෙන්මයි මේ දිට්ඨියක් දුරු වෙන්නේ. මෙතනදීද දිට්ඨිය මේ සත්පුද්ගල ආත්ම වශයෙන් දකින දැක්ම ඉතුරු කළොත් කෙස්ලොම් නියද සම්මස්නහරයන් අරඹය සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන හැඟීම ඉතුරු කළොත් තියෙන දෝෂය තමයි අපිට දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ ආරම්භය අපිට දුක් පීඩාවන් වලට පත් වෙන්නට සිද්ධ වෙනවා. එහෙමනම් වැරදි විදිහේ දැකින දැක්මක් මුල් කරගෙන සසර ගමනකට හේතු වෙන කර්ම රැස් කරන්නෙක් බවට පත් වෙනවා. සෝහන් මාර්ගයේ තුල ඉන්න කෙනෙකුට ඒ සෝහන් මාර්ගයේ තුලින් මේ කියන වැරදි දැක්ම නිවැරදි දැක්මක් බවට පත් කරනවා. අනාත්මී වූ ධර්මතා ටික අනාත්මී වූ ධර්මතාවයක් හැටියටම අනාත්මී වූ කෙස්ලොම් නියද සම්මස්නහර
අනාත්ම වූ කිස්ලොම් නේද සම්මස්නහරයක් හැටියටම දකින්න තැන දක්වා අපි ප්‍රතිපදාව සම්පූර්ණ කළ යුතු වෙනවා ප්‍රතිපදාව සකස් කරගත යුතු වෙනවා ඒ සඳහා සතිපට්ඨානිය වගේ එමෙන්න තිනම් යම් කායानुපස්සනාවාදී භාවනා ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වෙනවා මොකද අපේ ආශ්‍රව ධර්මයන් එච්චරකට බලවත් නැති දෙයක් ඇති බවට පෙන්වලා දෙන්න පුළුවන් තරම් මේ ආශ්‍රව ධර්මයේ බලවත් නැති දෙයක් ඇති බවට උත්පාදනය කළ දෙන්න එහෙම නැතිනම් නිර්මාණය කළ දෙන්න මේ නාම ධර්ම ටික හරි බලවත් රූපේ තුල පෙනුන දේ අරඹය නාම ධර්ම ටිකෙන් හිතලා කෙලස් ටික මිශ්‍ර කරලා පෙනුන දේ හිතපු දේ දෙක එකට එකතු කරලා පෙනුන දේ සහ හිතපු දේ කියන මේ දෙකම එකට එකතු කළාම ඒ නිර්මාණය වෙන දේ කලින් තිබුණ දෙයට හා සමානවම නිර්මාණය කර ගන්නට පුළුවන්කම ලැබේවි. එහෙම නිර්මාණයක් එහෙම නැතිනම් ඒ විදිහට සකස් කරගත් දෙයක් අපේ ජීවිතය තුළ අපි රැවටීමකට ලක් වෙලා තිබෙනවා. එහෙම රැවටෙන්නේ ඒ නිර්මාණය නිර්මාණයක් හැටියට නොදන්නකම නිසායි. අප විසින්ම නිර්මාණය කරගත් දෙයක් විදිහට නොදකින්නකම නිසායි. එහෙමනම් අපි විසින් නිර්මාණය කරගත් දෙයක් එහෙම නැතිනම් කෙලෙසුන්ගෙන් නිස්පාදනය කරපු නිපදවපු දෙයක් තමයි මේ දුක කියලා කියන්නේ. දුක ඇති වෙන්න හදපු දේ තමයි කෙස් ටික ලොම් ටික නිය ටික දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණුප කොටස් 32 සත්වයක් පුද්ගලයෙක් ආත්මයේ හැඟීමකින් යුක්තව මම මගේ මගේ ආත්මය කියන වැරදි විදිහට දැකපු දැක්ම මුල් කරගෙන ඇති කරගත්තා වූ දුක් පීඩාව. ඒ විදිහට වැරදි විදිහට දකින නිසා වැරදි විදිහට දැකපු නිසා විශාල වශයෙන් දිට්ටි උපදව ගන්නවා. මේ කෙස්ලොම් නියද සම්මස්තහර කියන තැනකින් උනත් ඒ දේවල් මම මගේ මගේ ආත්මය කියන තැනකින් උනත් කරන ලද ගනුදෙනුවින් විශාල වශයෙන් සසර ගමනකට හේතු වෙන දුක් පීඩාවන් ඇති කර ගන්නට හේතු වෙනවා මරණාසන්න වේලාවක සිහි කරලා බලන්න මරණාසන්න අවස්ථාවක් සිහි කරලා බලන්න අපි කාටවත් මේ මමයේ මගේ මගේ ආත්මයේ කියන හැඟීමකින් ඇසුරු කරන මේ කෙස් ටික ලොම් ටික නිය ටික දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කොටස් වලින් එකම කොටසක්වත් එහා පැත්තට array යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මරණින් පස්සේ අරගෙන යන්න බෑ එහා පැත්තට. ඒ නිසා මේ සියල්ල මරණය සමග දාලා යන්නට සිද්ධ වෙනවා. මම නම් මගේ නම් මගේ ආත්මේ නම් ඒ දේවල් එකක්වත් දාලා යන්න බෑ කියන තැනකින් මහ විශාල පීඩාවකට දුකකට පත් වෙනවා. ඒ පිළිබඳව සිහිපත් වෙනකොට පවා සමහර වෙලාවට දුකකට පීඩාවකට පත් වෙනවා. එහෙම වෙන්නට හේතු උනේ මේ දේවල් යථාර්ථය නිවැරදිව දකින සම්මා දිට්ඨිය උපදවා ගත්තේ නැති නිසායි මිත්‍යා දිට්ඨිය තුල ඉඳගෙන කටයුතු කරපු නිසායි ඒ නිසා සම්මා දිට්ඨිය උපදවා ගන්නට නම් ඇත්ත ඇති හැටි දකින්නට නම් අපි ඇත්ත ඇහැලා දැනගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ තුල පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකයේ ඇත්ත ඇති හැටි දේශනා කරනවා මේ ලෝකේ කියලා කියන්නේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණුප 32කින් යුක්ත වෙච්ච මේ ශරීරයක තුල ඉඳගෙන නාම ධර්ම ටිකත් එකතු වෙලා රූප ධර්මස් සමග නාම රූප දෙකේ ගනුදෙනුවට තමයි ලෝකයක් තිබෙහි වුණා නැත්නම් ලෝකයක් පවතිනවා කියලා කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔබට එක ලෝකයක් මට තවත් ලෝකයක් වෙලා තිබෙන්නේ උතනදී වැඩ කරන කෙලස් ටිකත් ස්කන්ධ ටිකත් එකතු වෙච්චාම හැදුන ලෝකය මෙතනට වැඩ කරන ස්කන්ධ ටිකත් කෙලස් ටිකත් එකතු වෙලා හැදුන ලෝකය සමාන වෙන්නේ නැති නිසා කෙනෙකුගේ කෙලස් ටික තව කෙනෙකුගේ කෙලස් ටිකකට සමාන වෙන්නේ නැහැ එක්ක අඩු වෙන්න පුළුවන් එක්ක වැඩි වෙන්න පුළුවන් බවස්තාව තමයි වැඩි සම්භාවිතාවය තමයි වැඩි ඒ නිසා කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණුප ටික කෙනෙකුට විවිධ විවිධ විදිහට සත්ව පුද්ගල ආත්ම වශයෙන්
උපදින්නට පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කියන තැනකින් ගනුදෙනු කරන්න ගියාම ඒ විදිහ අනුව කටයුතු කරන්න ගියාම අතිවිශාල පීඩාවකට දුකකට පමුණුවනවා. ඒ ජීවිතයේ විශාල වශයෙන් දුකකටම පමුණුවනවා. ඒට හේතුව තමයි තණ්හාවෙන් බැසගත්ත නිසා, අභිනිවේෂ පරාමාස වීම නිසා. යම් තැනක අභිනිවේෂ පරාමාසයක් වෙනවා නම් ඒ තැන දිට්ඨියක් උපදිනවා. වැරදි විදිහේ දැකීමක් ඇති වුණොත් මේ ජීවිතේ විතරක් නෙමෙයි පරලොවත් දුක් විඳින්නට හේතු වෙනවා. එතනදී අපායගාමී සියලුම දුක් ටික මේ දිට්ඨියට යටත්ව සිද්ධ වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දිට්ඨි සම්පන්නයෙක් බවට. එහෙම නැත්නම් වැරදි දැකීම දුරු කරලා සෝහන් ඵලයට පත් වෙච්ච සම්මා දිට්ඨියේ පිහිටපු දිට්ඨි සම්පන්නයෙක් බවට පත් වෙනකොට අපායේ උපදින්නට තිබෙන සියලුම අකුසල ධර්මයන්, ඒ කෙලේශ ධර්මයන් අපායට යොමු කරවන, අපායට ඇදගෙන යන්න තියෙන හේතු වෙන සියලුම කෙලෙස් ධර්මයන් දුරු කළ කෙනෙක් බවට පත් වෙනවා. සක්කාය දිට්ඨියේ විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු වීමෙන් ඒ කෙනා අපායගාමී ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. එහෙමනම් එතන තමයි අපිට මේ දිට්ඨිය දුරු කරන්නට තියෙන එකම මාර්ගය. සෝහන් මාර්ගයේ පමණයි දිට්ඨිය දුරු කරන්නට තියෙන එකම මාර්ගය. අද මේ සඳහන් කළ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් 32 මුල් කරගෙන සත්ව පුද්ගල ආත්ම වශයෙන් එමෙ නැතිනම් තණ්හා වශයෙන් දැසගෙන අභිනිවේෂ පරාමාසයක් පොදවගෙන දිට්ඨියක් හදාගත්තොත් සතර අපායට යන්නට තියෙන හේතුව හදාගත්තා වෙනවා. ඒ නිසා සතර අපායට පමණක්ම යන්න නෙවෙයි සතර අපායටත් යන්න හේතුවක් හැදුනා වෙනවා. ඒ නිසා අද මේ දේශනාව සතර මහා අපායෙන් මිදීම පිණිස දිට්ඨි සම්පන්නයෙක් බවට පත් වෙන්නට හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට අදට නියමිත ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. සිද්ධ කරගන්නට යෙදුණු අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් පින් කැමැති සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන් ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලාටත් විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඒ අපවත් වෙච්ච සියලුම මහා සංඝ රත්නයටත් විශේෂයෙන්ම අද මේ පින්කමේ දායකත්වයේ දන්නු ලබන කොළඹ පහ පදිංචි චන්ද්‍රා සරුක්කාලි මහත්මිනිය සහ මිලන්ති සරුක්කාලි මහත්මිනිය විසින් දායකත්වයෙන් දරනු ලබනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මීට වර්ෂ දෙකකට ඉහතදී 2019 සැප්තැම්බර් මාස 6 වෙනි දින ඒ පරලෝසෙපත් වන්නට යෙදුන පාලිත සරුක්කාලි ඒ දයාබර ස්වාමි පුරුෂයාණන් ඒ පියාණන් සිහිපත් කරලා එතුමාගේ ගුණ සිහිපත් කරමින් සිදු කරන ලබන පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට මිය පරලොව ගියා වූ පරම්පරාගත සංසාරගත දෙපාර්ශවල මිය ගියා වූ මෞදමාපියන් ප්‍රධාන කොට යම් ඥාති පිරිසක් වේ නම් ඒ හැම දෙනෙකුටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන් ගණන්තු ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපිට අරතේන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධර්මාචාර්යයන් වහන්සේ සත්පුරුෂක මිනිතුවම සිහිපත් කරනවා. නම කියන්නට අවසරයි මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ, ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස් ස්වාමින් වහන්සේ, කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු කොට සදා පූජනීය මහා සංඝරත්නය මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ වගේම ඒ දායකත්වයෙන් දරනු ලබන චන්ද්‍රා සරුක්කාල් මහත්මිනිය, ඒ වගේම මිලන්ති සරුක්කාලි මහත්මිනිය ඇතුළු ඒ පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් බෞද්ධ මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන සත්ක්‍රියාවන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ නිවනින් සැනසීම පිණිසත් මේ සිදු කළ වූ පුණ්‍ය ධර්මය
උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා